ගසකට හැක්කේ තමන් සතු කුඩා වුව තුරුපතක් සොලවා සුළඟින් කම්පනයකොට මේ සොබා දහම ආශ්චර්යක් විචිත්‍රත්වයක් අර්ථයක් මතු කරන්නට. එහෙත් සතෙකුට මේ සොබා දහම මතම ඇවිද ගොස් ගස හා බැඳුණු ජීවන චක්‍රයක මහිමය අගනා ලෙස පොහෝනාවට ලක් කරන්නට හැකි. කලාවැව එදා වගේම අදත් හරි ප්‍රතාපවත් ඇරඹුණා පමණයි දකින්නට හස්තීන් සපිරිවර අලි. අදත් අපි සොබාධාරා නියංසායින් හීන් වී යන විට කලාවැව බලලුවැව ඒ ආශ්චර්යෙන් ඉහළට ඇදෙන තුරුපත් සමග හාද කම්පාන අලි ඇත්තු එක්ක එන්න යන්න අපිත් එක්ක. අලියා ආසියාතික හා ආප්‍රිකානු ලෙසත් එහිම තවත් උපවිශේෂ ඇසුරටත් ගොනු කෙරෙනවා. ආසියානු අලියා ගතහොත් අතීතය තුළ ව්‍යාප්ති සිතියම දැවැන්තයි. අග්නිදිග චීනයේ කහගඟත් යුප්‍රටීස් ටයිග්‍රීස් ගංගාවත් යන සීමා රේකාද ඉනුත් ඔබ්බේ වත්මන් ඉන්දුනීසියාව දක්වාත් එය අතික්‍රමණය වුණා. එහෙත් පරිණාමීය තත්ත්ව සහතික වලටත් එහා ගිය ඇති වූ හා ඇති කළ ව්‍යසන ඌනතා ආදිය පාදක කොටගෙන මෙකී සිතියම අද ඉසව් කිහිපයකට පමණක් සීමාකාරී වී තිබෙනවා. ඉනාසියානු අලියා ආප්‍රිකානු අලියාට සාපේක්ෂව ප්‍රාමාණික අගයෙන් අඩුයි. ඉන්දියාව අංක එකහිලා වැඩිම හස්ති ගහනයක් සහිත ආසියාතික රට බවට පත්වෙද්දී භෞමික සිතියමේ ඉතා කුඩා තිතක් වූ ශ්‍රී ලංකාව නම් දූපත එහි දෙවන තැන නියෝජනය කරනවා. කෙසේ වුවත් සංස්කෘතිකමය වශයෙන් අපේ රට අනෙත් අලි වෙසෙන රාජ්‍යවලට වඩා බැඳී ඇති වරපට ඉතා ඉහළයි. ගියවන්ගේ අපි එද්දී එගොඩ මෙගොඩ අලි පීනුව මහා වැව කලා වැව අද ඉතින් හිඳිලා රොන් මඩ ඉරි තලලා පැලිලා ඒ අතරින් කලකට පෙර හංගන් ඉතිරි කරගත්ත ඇටවලින් මුල්වලින් ඇවිත් අලුත් තන කොළ එයා යනෝ හෙමින් හෙමින් කොළපාට කරගෙන එහාට මේ සිඳීම සහ ගස්වල අවදිවීම ආයි පිරීම මේක සත්තුත් එක්ක බැඳිච්ච හරි අපූරු සංසිද්ධියක් නේ. ඇත්තටම ඉස්සර මේ වැවක ගත්තන් පස්සේ මූලික නියන් සමයත් උදාවත්ම මේ තුණභූමිය නිරාවරණය වීම සිද්ධ වෙනවා. ඒක සාභාවික සංසිද්ධියක්. ජලාශයක් එක ගත්තන් පස්සේ ජලාශය කියන්නේ ජලය නිරන්තර එක මට්ටම පවත්ව ගන්න ස්ථානයක්. නමුත් වැව එහෙම නෙවෙයි. ඒ නියන් සමයේ වැවේ ජලය ඉවත් වීමත් එක්ක තුණ භූමිය නිරාවරණය වෙනවා. සතුන්ට අවශ්‍ය කෑම නිරන්තරව ආහාර ලැබෙනවා. විශේෂයෙන් අපිට මේ කලාවැව තුළ දකින්න ලැබෙන සත්වෙක් තමයි අලියා. ඉතින් මේ ප්‍රදේශයේ තියෙන වැව් කුඩා වැව් ඇත්තටම සිඳී යෑමත් ඒ විශාල වනාන්තය තුළ නියන් සමය තුළ තුන වර්ග හිඟවීමත් නිසා මේ කලාවැව බල්ලු වැවට අලි රංචු පැවිණීම සිදුවෙනවා. ඒ තුළ විශාල මේ වශයෙන් ආහාර ඔවුන්ගේ අවශ්‍යතාවය සපුරගන්න පුළුවන්. අද අප ඇවිද යන කලාවැව මීට පෙරද අපේ ගමනාන්තයක්. එහෙත් ජලයෙන් පිරී ඉතිරී ගිය කාල සමයක් අප පසු කළේ. දැන් සියල්ල වෙනස්. ජලය සිඳී ඉවුරු පෑදී වැව්පිටිය ව්‍යාප්ත වෙමින් හරිත පැහැ තෘණපිටි මතු වෙනවා. මඩසේම වැලිමිශ්‍ර පසේ තෘණ වේගයින් වැටෙනවා. ඒ වාගේම පහසුයි
සියුම් ශක්තියක් යොදා එල්ල කරන පාපහරකින් ගලවා ගන්නට තන පඳුරු. ඒ වාගේම වරක් දෙවරක් ගැසූ විට හැලෙනවා වැලිහා මඩ. එහෙත් තත්වය වෙනස් වෙනවා කළු වලාකුළු පුපුරා මූනිස්සම්සේ පතිතවන අලුත් වැස්සට. වෙනදාට වඩා ඉක්මනින් මෙදා ඇවිත් වැස්ස. ඒ නිසා වැඩි කලක් ඇස නොගැසේවි මේ මනෝරම්ය තැනිවල අලි ඇත්තු. කොහොම වෙතත් අපට හැකිවේවි කලාවැව සරසන අංක එකේ දළධාරී සද්ධන්තයින් කිහිප දෙනෙක් ඔබට පෙන්වන්නට. මේ සමහර තැන්වල තනකොළ කාලයි කපලයි කියලා හිතනට එක්ක අලි එක්ක හරක් කවුරු හරි මේවා දැන් හැදීගෙන එනවා. ඒත් මේ කොටහක් උලා කාපු තනකොළ පේනවා, කොටහක් කඩාගෙන කාපු තනකොළ පේනවා. ඒත් සමහර ගස් ගත්තාම මේ වගේ කවුරුවත් කාලා නැහැ. දැන් මේ ගස් ගාවින් එනකොට මේ ඇඟි මහත්තයා මේවා නිකන් ගමු කියන්නේ ලව් කියලා මේ පැටලෙනවා. මේ ඇයි මේ කවුරුත් කන්නේ නැද්ද? මොකද්ද මේකේ තියෙන වටිනකම? ඇත්තට මේක මේ අගඩ සාකය කියලා අපි හඳුන්වනවා. දැනට අපේ රටේ විශාල තර්ජනයක් මේ තුන භූමි වලට මේ අගඩ සාකය අපි ආක්‍රමණශීලී සාකයක් විදිහට දැනට මේක හඳුනගෙන තියෙනවා. ඇත්තටම කලාවැවේ මේ තුන භූමිය ආක්‍රමණය කරමින් යන සාකයක් තමයි මේක. මේ අගඩ සාකය පරිසරයේ තියෙන අනිකුත් සාක සමග තරං කළ ව්‍යාප්තිය සිදු කරන්නේ මෙන්න මේ බීජවල තියෙන විශේෂ ලක්ෂණයේ හින්දා. මේ බීජවල කටු වගේ ස්වභාවයක් තියෙන මේක මේරීමේදී කටුවල තියුණු ස්වභාවය වැඩි වෙනවා. ඒ නිසා වෙනත් සතුන් මේ බීජ ආහාරයට ගන්න උන්ගේ මුඛය තුවාල වෙන හින්දා බීජවල ව්‍යාප්තිය සඳහා තමයි මේ කටුවල ස්වභාවය පාවිච්චියට මේ ගන්නේ. විශාල වශයෙන් මේ කලාවැව බල්ලුවැව තුළ ඉන්න ගවයින් ඒ ගවයින්ගේ ශරීරවල ඇලිලා මේ බීජ වෙනත් ස්ථාන කරා ව්‍යාප්ත වෙලා ප්‍රරෝහණය වෙනවා. අලියා සතුව පවතින බලගත්ු ආයුධ දෙකක් තිබෙනවා. ඉන් එකක් කාටත් පොදුයි, ඒ සොඬය. මේ වෙනස් විදිහේ වෙනත් සතුනට නොපිහිටන උඩුතල්ලේ දිගුවීම නිසා තමයි ප්‍රොබේසිඩා ගෝත්‍රය නාම ගැන්වෙන්නේ. එහි වාචාර්ථය බිඳී එන්නේ හුඟාක් වදන්වල මෙන් ග්‍රීක බසින්. ප්‍රෝ යන්නෙන් පෙර යන අදහසත්, බෝසිස් යන්නෙන් මුඛය නැතහොත් කට යන්නත්, ඔයිඩයා යන්නෙන් පෙනෙන දේ යන්නත් හඟවනවා. මේ වන විට කලාවැවේ අලි රංචු වෙන්වෙන්ව හැසිරෙන්නේ. ඒ නිසා එක තැනකදී ගියවංගියේ වගේ බැහැ සියලු දෙනා මුණ ගැහෙන්න. මද කිපුණු අලි වගේම ගැහැණු සතුනට ලොල් වඩන පරිණත ඇත්තුත් ඇවිත් ඉන්නවා මේ කාලය ඇතුළත. ඒ නිසා බල අරගල වැඩි. ලිංගික ඊර්ෂ්‍යාව, තරගකාරීත්වය, ආකර්ෂණය සඳහා යොදා ගන්නා විධික්‍රමසේම පරාජයට දක්වන පසුගාමි අදහසුත් බලපානවා මේ විසිරී යාමට. එහෙත් එය ලොකු ගැටලුවක් නොවේ තනිව සරණ පිරිමි සතුනට. අපි උත්සාහ කරනවා යම් පමණකට ඇවිද යන්නට මේ අය සැරිසරණ ඉසව්වල. උගුල්ලෝ වගේ තමයි මේ මාත් එබි බලන්නේ. කෝ අලි කියලා වෙනදා කෙලි දෙලෙන් මේ වෙලාවට ඉන්න අලි රංචු අද පිටිවලට බහින්නේ නැහැ. ඇත්තටම මෙච්චර හොඳ කොළ පැහැති මුදු මොලොක් තන කොළවලට ආස කරන අයත් රාමසිංහ මහත්තයා මොකද මේගොල්ලෝ මේ වැස්සත් එක්ක එළියට බැහැලා තන කොළ පිට්ටනි වලින් ගලවලා කණ එක නවත්තලා තියෙන්නේ? අලි ඇතුම් ප්‍රියතාවයක් දක්වනවා වැඩි වශයෙන් තුන ආහාරයට ගන්න. මේ කලාවැවේ තුන භූමියේ තියෙන තුන ආහාරයට ගැනීමට තමයි මේ අලියතුන් වඩාත් ප්‍රියතාවයක් දක්වන්නේ. ඊට එක හේතුවක් තමයි මේ තුන පහසුවෙන් මේ වැලි මිශ්‍ර පොළවෙන් ගලවා ගත හැකිවීම. එහි තුනවල මඩ නොමැතිවීම නිසා තමයි ඒ පහසුවෙන් තුන ආහාරයට ගත හැකිවන්නේ. නමුත් වැසි කාලයේ අපිට දකින්න තියෙනවා මේ අලි ඇතුන් රිකිලි අතු තමයි වැඩිපුර ආහාරයට ගන්න. ඒකට හේතුව මේ තුනවල මඩ ඉවත් කිරීමට අපහසු වීම. මුලින්ම අපට හමු වුණ ඇතා තමයි නිවුණු ගති ඇති රේවත. එහෙත් ශාරීරිකව පවතින පිරුණු ස්වභාවයත්
කන්වටා ඇති කබර සහිත චර්මීය රේඛාවත් දලවලින් මතු කරන බල පරාක්‍රමය තීව්‍ර කරනවා. දලය නැතහොත් කෘන්තක දත් දෙක ජීවිත කාලය පුරාම වැඩෙනවා ඉරුණු කන් හරි හැඩයි. උෂ්ණත්වය පාලනය කරගන්නට හැකි සොලවා ඒවා. අප්‍රිකානු අලින්ට මෙන් දල නොපිහිටන නිසාම ඇතාට හිමිවනවා සුවිශේෂත්වයක් ආසියාවේදී. ශාරීරිකව ගත්තත් ඇත්තුන්ගේ ඉහළයි බාහු බල ශක්ති කදම්බය. එහෙත් එය වියදම් කරනුයේ ඇවැසිම විටක පමණයි. බුද්ධිමත් ඒ අතින් අලි ඇත්තු. කලාවැව ආශ්‍රිත ඇතුන්ගේ පවතින මහත දිග දල අනෙත් කලාපවල සතුනට වඩා විශාලයි. ආසියානු දල ඇතාට සාපේක්ෂව පිරිමි ගැහැණු දෙදෙනාටම අප්‍රිකාවේදී දල පිහිටනවා. ඒ ගැන අපි මීට පෙරත් කිව්වා. එහෙත් එහි ගැහැණු සතාගේ දල පොඩි පිරිමි සතාට සාපේක්ෂව. දැන් මේ මගේ ඉස්සරහින් කියන්නේ රාමසිංහ මහත්තයාගේ පිටිපස්සෙන් ඉන්නේ මහා දල ඇත්තුන්ගේ අලුත් පරම්පරාවේ නියෝජනය. ඒ කියන්නේ පුංචි දල සහිත ඇත්තු. දල හොඳින් එළියට නාවත් සමහර වෙලාවට මේ පණු දල හරි තියෙන සත්තු වැඩි. ඇත්තටම මේ පෙර පරම්පරාවේ ඇත්තු මුහුණ දීපු අත්දැකීම් වලට වැඩිය වර්තමානිකයා මුහුණ දෙන, කියන්නේ වර්තමාන පැටව මුහුණ දෙන අභියෝග ටිකක් දරදඬුයි කියලා හිතෙනවා. කොහොමද මේ තත්ත්වයන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කළමනාකරණය කරන්නේ? මේගොල්ලන්ගේ පැවැත්ම සඳහා දෙන සහයෝගය ආරක්ෂා මොන වගේද? මෙම අලි ඇතුන් රැක ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විදියට කලාවැව බල්ලුවැව තුල තිබෙන ජපන් ජබර ශාක ඉවත් කිරීම, ආක්‍රමණශීලී ශාකයක් වන අගඩ ශාකය මේ තුන භූමිය තුළ වැවිලා තියෙන ඒක ඉවත් කිරීම, රක්ෂිත ජාලය වැඩි දියුණු කිරීම, ඒ වගේම රක්ෂිත වටා විදුලි වැටවල් ඉදි කිරීම, රක්ෂිත තුළ ජලාස වැව් පොකුණු සෑදීම, ඒ වගේම මෙම සතුන් රැක ගැනීම සඳහා නිරන්තර මුර සංචාරක කටයුතු, වැටලීම් කටයුතු සිදු කිරීම කරන. කලාවැව ආශ්‍රිතව වාසය කරන ඇත්තුන්ගේ චර්යාවලින් ඉතා මෑතක හැඟුණ අදහස තමයි දල යනු සතුරෙකුට පීඩා ගෙනෙන මාරක අවියක් බව. එහෙත් ඇත්තටම ඇතා දලවලින් කරනු ලබන තවත් බොහෝ කාර්යයන් පවතිනවා. ඉන් පොතු ගැලවීම, දියවල සාදා ජලය සොයා ගැනීමට නියං කාලවල කටයුතු කිරීම, අභිමානය හා ආකර්ෂණය සඳහා ස්ත්‍රී පාර්ශ්ව නේත්‍රාකර්ෂණය, සොඩයට ඉසිඹුලන්නට ජංගම නවා තැන්පලක් වීම ආදිය ගත හැකි. දැන් මේ අපි දකින්නේ නීල කියන ඇතා කලාවැවට ලොකු ආභරණයක්. දැන් මේ ඇත්තු මේ කාලෙට ඇයි මේ ප්‍රදේශයට එන්නේ? මේ ඇත්තු කලාවැව බල්ලුවට ඇත්තටම මේ කාලෙ පැවිණෙන්නේ මේ මද කිපීම කියන ලක්ෂණය හින්දා. කලාවැව බල්ලුවව තුළ අලිරංචු හතරක් විතර මේ වෙනකොට ගැවසෙනවා. ඉතින් තමන්ගේ ගෑනු සතා තෝරගන්න තමයි මේ ඇත්තු මේ කලාවැව බල්ලුවව දක්වා එන්නේ. අපට හමු වූ මීළඟ වටිනාම හස්තියා නීල. දල දෙක අන් ඇත්තුන්ට වඩා වක් වී ඉහළට වැඩි ඒම ඔහුගේ අනන්‍යතාව. එහෙත් හැම විටම බැහැ මේ අය දකින්න. රංචුවකින් මිදී හුදෙකලාව සැරිසරන අයුරු සේම වරින් වර තනකොළ ගහවැල සූරා කන අයුරුත් අපි බලා සිටියා. අප්‍රිකානු හස්තීන්ගේ දල දැඩි බවකින්, කාෂ්ටීය රළු බවකින් යුක්ත වුවද ආසියානු හස්තියා ඊට වඩා මෘදු බවින් යුක්තයි. අතීතයේ අපේ රටේ ඇද්දල කර්මාන්තය වෙළඳාමක් ලෙස ඉහළ මට්ටමකින් සිදු වූ බවට සාධක එමටයි. ඉන් හැඟෙන්නේ කැටයම් කරණයට අපේ දල සුදුසු වූ බව. දල යුග්මයක් සහිත වුවත් ඇතුන් කුඩා කල සිට සිදුවන විවිධ චර්යා පදනම් කරගෙන ඒවාට හානිවීමේ ඉඩකඩත් පවතිනවා. ඇතැම් ඇත්තු තනි දලඉන් වීම නැතහොත් කැඩුණු දල සහිතවීම ආදී කරුණු මෙහිදී ඉස්මතු වනවා. දල දෙකම පරෙස්සම්ව ඇති හස්තියකුගේ වුවත් ඉන් එකක් බහුලව භාවිත කරනවා. ඒ නිසා අවධානයෙන් බැලුවොත් ඔබට වැටහේවි ගෙවී ගිය ශේෂ ගති ඇති දලයක්. එය තමයි ඒ ඇතාගේ හුරු දලය.
දලයක නිර්මාණීය සංයුතිය සඳහා වැඩිම දායකත්වයක් දක්වන්නේ කැල්සියම්. රයිනෝ කෙනෙකුගේ මෙන් සිරුර හා ස්නායුවලින් වියුක්ත නොවන අවයවයක් ලෙසයි දලය පෙන්වා දිය හැක්කේ. දලයෙන් තුනෙන් එකක කොටසක් සිරුර තුළ සැඟව පවතින නිසා එකී කොටසේ කල්ක කුහරය තුළ රුධිර වාහිනී හා ස්නායු පද්ධතිය පිහිටනවා. පිටත පිහිටි රළු දලවලට වඩා මෘදුයි ඒ කොටස. මාංශවලින් ඇති ආවරණයත් සමගයි ඊට රැකවරණය වැඩි. කලාවැව ආශ්‍රිත දල ඇතුන් සේම පණුදල සහිත අලින්ද බහුලයි. දැන් කලාවැව හිඳෙද්දි අලි විතරක් නෙමේ තව කට්ටියක් මේක ආක්‍රමණය කරනවා. කඳුරු බැඳගෙන මේ ඉන්නේ දහස් ගාණක් ජලජ පක්ෂීන්. දැන් කවුද මොකක්ද මේගොල්ලන්ට මේ වෙනද වතුර පිරිච්ච කාලේ නැති කට්ටියව මේ විදියට මෙහෙට ගෙන්න ගන්න හේතු වෙන්නේ? ඇත්තටම දැන් ජලය බැස යාමත් එක්ක දැන් මේ විවිධ මත්ස් වර්ග හා ගොළුබෙලි විශේෂ ආහාරට ගැනීමේ පහසුවක් ඇති වෙනවා. ඒ පහසුව නිසා අනිත් පිටර තියෙන ජලාස ආශ්‍රිතව ඉන්න පක්ෂීන් සියල්ලම මේ කලාවැව තුළට එනවා. ඉතින් අපට උදෑසන මේ විශාල පක්ෂීන් විවර තුඩුවා පෙලිකන්ස් වැනි පක්ෂීන් ඉතා දුර්ලභ ජලජ පක්ෂීන් දැක ගැනීමේ හැකියාව දැනට ලැබිලා තියෙනවා. අලි විතරක් නෙමෙයි කලාවැව ජාතික වන උද්‍යානය තුළ ජලජ පක්ෂීන් දැක ගැනීමටත් මේ කාලේ උදා වෙලා තියෙනවා. දැන් මේ පහු කරගෙන එන්නේ අර කුරුල්ලන්ව කැඳව ගත්ත මහා ආහාර සලාකය. බලන්න මේ දෙපියන් බෙල්ලන්ව විවෘත කළා තමයි මේගොල්ලෝ මේ ආහාරයට අරන් තින්නේ. මේවා මේ මෙහෙම තිබුණට මේවා ඇතුලේ මුකුත් නැහැ. දැන් මේ වගේ ඊට අමතරව මේ වගේ බෙල්ලෝ විශේෂත් දහස් ගණනක් මේ යට ඉඳලා ඒගොල්ලන් ආහාරයට අරගෙන අවසානයේදී ඉතිරි කළ තියෙන කටු කවච පමණයි දැනට ඉතිරි වෙලා තියෙන්නේ. දැන් අපිට පෙනෙන සෝබාදහමේ ආහාර ව්‍යාපෘතිය ඉක්මවා ගිහිල්ලා අපේ ඇසට හසු නොවෙන ගැඹුරු මඩ සහිත බිමෙහි තවත් මසුන්ට අමතර ලක්ෂ සංඛ්‍යාත සත්ව කුලකයක් ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලොත් මේ පරිසරයේ ජීර්ණයට පසෙහි පැවැත්මට ඊට අමතරව මේ සෝබාදහමේ හොඳ නොහොඳ සන්තුලනයට ලොකු මෙහෙවරක් කරනවා. ඒ වගේම මේ වැව සිඳී වැව්පතුල මතුවෙද්දී කොහේ හෝ ඈතක සිටින ලංකාවේ නැත්නම් විදේශ රටක සත්තුන්ට ආරාධනා කරනවා එන්න ඔබේ පැමිණීමට අවශ්‍ය සංසිද්ධි ගලපලා තියෙන්නේ කියලා. දැන් ඉතින් ආහස වලාකුළු වලින් බර වෙන්න පටන් අරන් රැස්ස ළඟ ළඟ එනවා. ඒත් තවමත් මේ අයගේ සංසිද්ධි ඒ විදිහටම පවතිනවා. තව ටික දවසක් යනවා. දැන් මේ තවත් කුරුළු රංචුවක් අපිට මේ ළඟදී හම්බ වෙන. මෙතින්නේ මේ දීවරය පාවිච්චි කරන දැල් කොටසක්. ඇතැම් වෙලාවට අපි නිරීක්ෂණය කළා මේ වගේ හොටවල් වල පැටලිලා මේ කුරුල්ල යම් යම් තත්ත්වයන්ට මුහුණ දෙනවා. මේ ඇත්තට මේ දැල තංගුස් දැලක් මේක මේ වන විටත් තංගුස් දැල් භාවිතා කිරීම දීවරයන්ට තහනම් කරලා තියෙනවා. දියකවුන් වැනි පක්ෂීන් වර්ග ජලජ පක්ෂීන් මේ තංගුස් දැල් තුල පැටලවිලා මියගොස් සිටි අවස්ථා හම් වෙනවා. ඒ විතරක් නෙවෙයි විශාල වශයෙන් කිඹුලන් විශාල තර්ජනයක් මේ තංගුස් දැල් මොකද කිඹුලන් පැටලුණන් පස්සේ උන්ට නැවතත් මේ හුස්ම ගැනීමට ඉහළට එන්න බැරුව මියගොස් සිටි අවස්ථාවකට හමු වෙලා තියෙනවා. අපේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ කලාවැව බල්ලුවැව තුළ දීවර ප්‍රජාවට බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරනවා. ඒ වගේම ජලජීවි එකෙන් බලපත්‍ර නිකුත් කරනවා දීවර ප්‍රජාවට. නමුත් මේ බලපත්‍රවල සඳහන් කරන්නේ නූල් දැල් භාවිතා කරන්න කියලා. නමුත් විශාල වශයෙන් දීවරයින් මේ තහනම් දැල් භාවිතා කිරීම තුළ කුඩා මත්ස්‍යයාගේ සිට විශාල මත්ස්‍යයා පවා මේ තහනම් දැල්ට පැටලෙනවා. ඒ නිසා
මේ කලාව බල්ලුව ඇතුළ සිටින ඉතා වැදගත් ජලජ ජීවින් මේ නිසා මේ යෑමට ලක්වෙනවා. වර්සත් උක්සතා ආඥා පනතට අනුව මේ තහනල් දැල් භාවිතාව සම්බන්ධ මේ වන විට වැටලීම් සිදුකර නඩු පැවරීම් කටයුතු සිදු කරන. අසීරු ඉසව්වල රිංගා යමින් ඇත් සටන් ඇත්දැයි විපරම් කළා අපි. මේ ගමනට කලාවැව ජාතික උද්‍යානයක් බවට පත්වන්නට පෙර සිටම තනිව පාගමනින් ඇවිද යන අලියතුන් ගැන විපරම් කර අපටත් කියන ආනන්දත් එකතු වුණා. සැන්දෑ කාලයේ ත්‍රාසජනක ආක්‍රමණශීලී ගති සහිතව අප ළඟ හැසිරුණු අලිරංචුවක් රූගත කරන විටයි එකවරම මතුවී ආවේ දීග දෙක නැමැති ඇතා. ගියවර අපට දීග දෙක හමු වූයේ මහ රෑ කුඹුරක. පසුගිය මාසේ අලි සද්ධන්තයෙකු දල තුඩින් පසාරු කර මරා දැමූ තැන සිට බොහෝ අය මේ සත්වයාට මිනි මරුවා කිල රස්තියාදු කාර්යාල ලෙස නම් යොදා සමාජ මාධ්‍ය ජාලවල පළ කරනු අපි දුටුවා. සතුන්ගේ නිදහස් චර්යා හමුවේ නරුමයින් ලෙස අරුත්ගැන්වීම කොතෙක් යුක්ති සහගතද යන්න විමසා බැලිය යුතුයි. මිනිසාට සාපේක්ෂව හස්තීන් තම වර්ගයා මරා දමනුයේ අසීරුම තීන්දුවකදී පමණයි. අප එහා සසඳද්දී සිටින තැන ශෝචනීයයි. අහස ගොරෝගෙන දැන් ඉතින් එනවා අලුත් තනකොළවලට ආරාධනා කරලා ගොවීන්ට මඩ කොටන්න කුඹුරු හීහාන්න කතා කරගෙන එක්කම සත්තුන්ටත් කතා කරනවා මේ තනකොළ. බැලූ බැල්මටම එක එක පැහැය තනකොළ ගොඩක් තියෙන්නේ. ඇත්තටම මේ තුනත් එක්ක ලොකු සබැඳියාවක් නැත්තම් මේ ආරාධනාවක් ශක්තියක් සත්තුන්ට තියෙනවනේ. ඔව් ඇත්තටම මේ පරිසරය ගත්තන් පස්සේ තුන භූමියක් තමයි තියෙන්නේ. මේකේ විශාල තුන සංඛ්‍යාවක් මේ භූමිය දකින්න පුළුවන්. මේක විශේෂයෙන් අලි ප්‍රිය කරන ආහාරයක් මේ තුන වර්ග. අපි මේ දකින තුන භූමිය නියං සමයේ තමයි නිරාවරණය වෙන්නේ. ඒ කාලෙට මේ තෙත් පරිසරයත් එක්කම තුන දළුලාගෙන වැඩෙනවා. ඒ තුන ආහාරයට ගන්න අලියතුන් ඉතාමත් ප්‍රියතාවයක් දක්වනවා. ඒකම වැසි සමයත් එක්කම මේ තුන භූමිය නැවතත් ජලයෙන් පිරි ඉතිරිලා යනවා. ඒ කාලේ මේ අලියත්තු නැවතත් තමන්ගේ නිජ භූමියේ ප්‍රදේශ කරා සංචරණය වීමක් සිදු වෙනවා. අද සෝභා ධාරා තුළින් අප කතා කළ තේමාව ඇත්තු හා කලාවැවේ ස්වභාවික සංසිද්ධි. මීට වඩා සද්ධන්ත ඇතුන් මහ වන දුදුළු ඇතුළත අප දැක ඇතිමුත් කිසිදා ඒ රූ ඉඳුල් නොකරම තබා ගනුයේ ඇතා තවදුරටත් වහන් වී සිටීම වටිනා නිසයි. නොදකින ඇතුන් සේම දකින ඇතුන්ද සුරැකීමට පෙරට එන්න. සතුනගේ රැකවරණය සදන වනබිම් සුරකින්න. හිඩෝරය ඇවිත් පොළොව ඉරිතලා උදුරාගත්තත් හරිත පැහැ තෘණපත්වල අසිරිමත් බව. එහෙත් මාස කීපෙකින් උදා වෙනවා සිකුරුයි ඒ අහසින්ම වැටෙන දියවරින් පොහොසත් වූ මේ ගහවැල අලුත් පණකින් ජවය ලබන දවසක්. සෝභා ධාරා එක් පැත්තකින් ඍණතාවයත් තව පැත්තකින් ධනතාවයත් දෙකම සමෝසමයේ බෙදා හදා දෙන සෝභා දහමේ අසිරිය සමග ගෙවී ගිය අඩහෝරාවක් නිමා කර සමුගෙන යන්නට සූදානම්. ලබන සතියේ අපි ආයෙත් මුණ ගැහෙමු තවත් මෙවැනිම සිත්තර මහ පොළවක අර්ථවත් කතිකාවක් සමඟ.